ඔන්න අපි කිවිනි වතාවට හතරවෙනි වතාවටත් අලව්වට ආවා. අලව්වේ සින්දු කියන ඇස්පේන් නැති දියණියට ඔබ ලබා දුන්න උදව්ව සහයෝගය අලුත්ම තත්ත්වයේ සොයා බලන්න කියලා හිතුණා. මොකද අපි නැවත නැවත අලුත්ම තත්ත්වයන් සොයා බැලී නොබැලීම නිසා පහුගිය දවස්වල සිද්ධ වෙච්ච අලකලංචි ඔබ දකින්න නැති. ඒ නිසා වෙහෙස මහන්සිය බලන්නේ නැතුව අපි ලබා දීපු මුදල් වලින් වැඩ කරනවද නැද්ද කියලා සොයා බලන්න තමයි අපි අදාවේ. ඒ නිසා යමු අලව්වේ කට්ටියගේ නිවසේ තත්ත්වය සොයලා බලන්න. මොකද ඔන්න ජල නිධානයත් හරි. වතුර තියෙනවද අතරනේ? කොහේ හරි මට ලිතුරු නා. හරි මේ දෙය වෙනද? ඇන්නේ දෙයියන්නේ කවුද? චෝටි දින්දා ගන්න ඇඳේ. ඇඳවල දෙකක් තියෙනවද දැන් නේද? දෙන්න දෙකේ තියෙනවා. ආ බබා, ආවක් බබා. ඇයි තාත්තත් එක්ක ඉන්නේ? අනේ නෑ, මේ දැන් මේ විනාඩි පහට මේ. අලව්වේ මේ සින්දු කියන දැරිවියගේ සිද්ධිය පිළිබඳව අපි ඔබට කිව්වා. ඒ අනුව බොහෝ දෙනෙක් උදව් උපකාර කළා. ආහාර පාන ගෙනත් දුන්නා, ඇඳන් කොට්ට මෙට්ට ගෙනත් දුන්නා. ඒ වගේම ඔවුන්ට බිම් කඩක අයිතියක් තිබුණේ නැහැ, නිවසක අයිතියක් තිබුණේ නැහැ. තැන් තැන්වල කුලි නිවෙස්වල හිටියා. කුලියත් එව්වා නේද? කුලි මුදල් ටිකත් එව්වා, ඒවත් ගෙවලා දැන් යම් මට්ටමකින් ඉන්නවා. ඒ අතරේ තමයි අපේ සයිප්‍රස් රටේ ජීවත් වෙච්ච අපේ ආදරණීය පින්වත් අම්මා කෙනෙක්. එයා වැඩ කරපු ස්ථානයේ සේවය කරපු ඉඳලා මීට මාස ගණනාවකට පෙර මිය ගිය කුකුමා මහත්මයාට පින් පිනිස කියලා තමයි ලංකාවේ මේ පවුලට උදව් කරන්න ඉදිරිපත් වුණේ. විශේෂයෙන්ම හර්ෂ ප්‍රනාන්දු මහත්මයාගේ ආදරණීය අම්මා රුපියල් ලක්ෂ 6ක මුදලක් දීලා නිවස ඉඩම මිලදී ගත්තා. ඉඩම ඔප්පුව ලියලා ඉඩම ලබා දීලා ගේ පදිංචි වෙන්න පුළුවන් වෙන්න පිලිසකර කරගෙන දීමට ඉදිරිපත් වුණා. ඒ අනුව දැන් නිවසේ පදිංචිය සඳහා සූදානම් සියල්ල වැඩ අන්තිම අදියරේ තමයි තියෙන්නේ. විදුලි බලය තිබුණේ නැහැ, වතුර තිබුණේ නැහැ මේ නිවසට. ඒ අනුව විදේශීය රටවල අපේ හසිත මල්ලිල කණ්ඩායමක් එකතු වුණා මේ අයගේ ජීවන තත්ත්වය ගොඩ දාන්න. ඒ අනුව තමන්ට පුළුවන් ආකාරයෙන් රුපියල් 5,000 ආකාරයෙන් එකතු කරන්න ඉදිරිපත් වුණා මේ කොල්ලෝ සෙට් එකක්. මේ කොල්ලෝ සෙට් එක හින්දා තමයි මේ ගෙදරට අද ජල නිධානය ලබා දෙන්න පුළුවන් වුණේ. සා ඒ අයගේ ශක්තියෙන් අපට පුළුවන් වුණා ලිඳක් හාරලා, බැකෝ එකෙන් නේ, ලිඳක් හාරලා ලිඳට වලලු දාලා ඒ ටික ජලය ලබා දෙන්න. ඒ වගේම තමයි ටැංකියකුත් බැඳගත්තා, වතුර නාන්න වෙනම ටැංකියකුත් බැඳගත්තා. ජල නිධානය එහෙම සම්පාදනය කරනකොට විදුලි බලය ලබා දෙන්නත් ඒ ආදරණීය හිතවතුන්ට හැකියාව ලැබෙනවා. ඒ අනුව
ඒවිතරකුත් නෙවෙයි මේ කණ්ඩායම ඊළඟ බලාපොරොත්තුව තමයි නිවසට පදිංචි වෙනකොට මේ අයට ස්වන් රැකියාවක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සූදානම් කරන්න. ඉතින් අපේ ආදරණීය මිතුරන් ටික යුකේ ඉඳලා අපේ ආදරණීය මිතුරා එකතු කරන්න පටන් ගත්තා. ඒ වගේම හසිත, රොෂාන්, කනිෂ්ක, දිල්ෂාන්, හර්ෂණී, ඉන්දික, තුෂාර, නලින්, නිලංක, උදාර, තරංග, ලහිරු, ඒ වගේම ගාමිණී වෛද්‍ය, සුමිත්‍රා වෛද්‍යතුමිය, හේමන්ත, චතුර, ස්වර්ණා, සචිත්‍රි, ඒ වගේම ලංකාවේ ඉන්න සජිත්, හිරන්දි, දිනුක, අනුර, ගයාන්, පුබුදු කියන මේ කණ්ඩායම එක ගෲප් එකක් විදිහට හැදුණා. WhatsApp සමූහයක් අපි ටික හදාගත්තා. හදාගෙන Tamanට කැම් පුළුවන් විදිහින් රුපියල් 5000 10000 මේ ආකාරයෙන් ඔවුන්ට පුළුවන් ආකාරයෙන් පුංචි මුදල් පවා අපි එකතු පහදු කරගෙන තමයි මේ අතිවිශාල වැඩක් කරන්න සූදානම් වුනේ. ඒ අනුව තමයි ජල නිධානය දෙන්න හැකියාව ලැබුණේ, විදුලිය ගන්න, ඒ වගේම ස්වන් රැකියාවක් ලබා දෙන්නත් මේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා අපිට හැකියාව ලැබුණා. මේ ජලය ලබා දෙනවායි කියලා කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. මොකද සතා සිව්පාවට පමණක් නෙවෙයි, මිනිස්සුන්ට පමණක් නෙවෙයි, ගහකොළට, මේ සියල්ලටම ජලය තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ ජලය සතුන් පාවිච්චි කරත්, මිනිසුන් පාවිච්චි කරත්, ගහකොළ පාවිච්චි කරත් දවසින් දවස පින් අත් වෙනවා. ඉතින් මේ කණ්ඩායම, තරුණ කණ්ඩායම, කවදාවත් දැකපු නැති කණ්ඩායමකට තමයි මේ විදිහට උදව් කරන්නේ. එනුව ගෙට පදිංචි වෙන දවසට හඳුන් කූරු ව්‍යාපාරය ආරම්භ කරන්නත් මේ තරුණ කණ්ඩායම එකතු වෙලා ඉන්න. මොකද කිරිහරකෙක් අරන් දෙන්න අපි සූදානම් වුණා. කිරිහරකෙක් අරන් දීමේ හැකියාවක් නැහැ. මේ දරුවට ඇවිද ගන්න බෑ හරක් බඳින්න. එහෙම වුණොත් එහෙම අපිට පත්තු බඳින්න වෙනවා හරක වෙනුවට. මේ කෙල්ලගේ ඇස් දෙක පේන්නේ නැහැ හරකගේ කිරි දොන්න. එහෙම වුණොත් එහෙම ඇනලා දැම්මොත් අපිට තවත් හානියක් සිද්ධ වෙන හින්දා ඇයට පුළුවන් ආකාරයෙන් පුරුදු පුහුණු වෙලා තියෙන රැකියාව කරන්න උදව් කරන්න සූදානම්. ඉතින් ඒ අනුව තමයි අද අපි ආවේ මේකේ වර්තමාන තත්ත්වය සොයා බලා යන්න. නිසා නොදුරු දිනක අපිට පුළුවන්කමක් තියෙනවා මේ නිවසේ, මේ ප්‍රදේශයේ ඉන්න ස්වාමින් වහන්සේ නමක් වඩම්මලා පිරිත් ටිකක් කියලා සුබ වෙලාවක් බලලා මේ කවදාවත් තමන්ගේ කියලා නිවසක නොසිටපු මේ ජෝඩුව දරු පැටවු දෙන්නත් එක්ක කූඩු කරන්න සමාජය සාපට හැකියාව ලැබේවි ඉතා කඩිනමින්ම. සාද සුන්දර පරිසරයක මේ මිනිසුන්ට අයිතිය ලැබෙනවා. එනිසා අපි ස්තුතිවන්ත වෙනවා අපේ ආදරණීය හර්ෂ ප්‍රනාන්දු මහත්මාගේ ආදරණීය අම්මට, මෑණියන්ට, ඇය සේවය කරන සයිප්‍රස්හි නැසී ගිය නෙහාලි කුකුමා කියන මහත්මයා පින් පිණිස ඇය හම්බ කරගත්තේ ඒ මහත්මයාගෙන් කියලා. ඒ මහත්මයාට පින් දීම තමයි අරමුණ බවට පත් වෙලා තියෙන්නේ සයිප්‍රස් වල ජීවත් වෙන කුකුමා මහත්මයාට. ඉතින් මේවා හරි හිතා ගන්න බැරි දේවල්. අපේ ආගමේ හැටියට තමන්ට වැටුපක් දීපු, රැකියාවක් දීපු පුජ්‍යලයට පින් දෙන්න. ඒ වගේම තමයි අපේ තරුණ කණ්ඩායම, ආදරණීය තරුණ කණ්ඩායම එකතු වෙලා ඔවුන්ට පුළුවන් ආකාරයෙන් උදව් උපකාර කරන්න. මෙතන පුංචි තවත් අඩුපාඩු රැසක් තියෙනවා. නිවසට පදිංචි වෙන්න සූදානම් අපි දිනේ ඔබට කියන්න පුළුවන්කමක් තියෙනා නම් ඔබට දැන් ඇඳන් තියෙනවා, පුටු ටික තියෙනවා, මෙට්ට තියෙනවා, වලංතුට්ටි තියෙනවද? උයන් ගෑස් එක එහෙම තියෙනව නේද? ගෑස් නැහැ. එතකොට දර නැහැ මේ පැත්තේ. එතකොට ඔබට පුළුවන්කමක් තියෙනව නම් මේ ජෝඩුවට අත්‍යවශ්‍ය වෙනවා පුංචි කුස්සි කෑල්ලක් බා ගන්න තිබ්බනම් වඩා හොඳයි. ඒ වගේම තමයි උයාගෙන පියාගෙන කන්න ගෑස් ලිපක්, ගෑස් කුකර් එකක්, ඒ කියන්නේ ගෑස් ටැංකියක්, ගෙදරකට අවශ්‍ය මුළු තැන්ගේකට අවශ්‍ය පුංචි උපකරණ ටික, හිරමණයක්. මොකද අලුත්ම ගෙදරට එන හින්දා අලුත් නිවසකට පදිංචි වෙන්න යන අවස්ථාවේ මෙන්න මේ අඩුපාඩු ටිකත් සපුර ගන්න පුළුවන්කමක් තියෙනවා නම් අපි ආරාධනා කරනවා ඔබට මේ පින්කමටත් දායක වෙන්න. ආදරණීය සහෝදරයන් පිරිසක් කොල්ලෝ ටිකක් කෙල්ලෝ ටිකක් එකතු වෙලා ජල නිධානය දුන්නා.
වතුර මෝටරයක් අරගෙන දුන්නා වතුර ටික ගහගන්න. වතුර මෝටරේ අරන් දීලා තිනවා, ලිඳ හදලා දීලා තිනවා. ඒ වගේම දැන් වැසිකිළියේ වැඩි අවසන් වෙලා තිනවා. එතකොට වතුර ටැංකියේ වැඩි අවසන් වෙලා තිනවා. කරවලේ ඉන්න ඕනේ නැහැ, විදුලි බලය ලබා දීලා තිනවා. එතකොට මේ කට්ටිය එකතු වෙලා ගේ ඉඩම අරන් දීලා තිනවා. Tamanට පහසුවෙන් ඉන්න අත්‍යවශ්‍යම වෙලා තියෙන්නේ මුළු තැන්ගේ පුංචි මුළු තැන්ගයක් හදා ගන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. ඒ වෙනකන් පුළුවන්කමක් තියෙන නම් නැවතත් අපි කියන්නේ අර ගෑස් උදුනක්, ගෑස් ලිපක්, ටැංකියක් සහ කුස්සියකට අවශ්‍ය බඩු මේස තියෙනවද? නෑ. ගෙදරට මේසයක්, පුංචි දරුවන්ට වාඩි වෙලා ඉන්න පුංචි පුටුවක් දෙකක් ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ගේට පදිංචි වෙන දවසකට අපිට ඒක මේ දෙන්නට ගොඩක් පිටුවහලක් වෙනවා. නිසා අද දවසෙත් මේ ගමනට එන්න අපේ ආදරණීය කෝ සුමිතය සුපුන් දෙන්නු. ඉතින් මේ අවස්ථා හතර පහේම මේ ඉන්නේ අපේ ආදරණීය සුමිත්තයා තමයි වාහනේ ලෝගනාවේ කිලෝමීටර් ගණනාවක් 100ක් 200ක් ඒ වගේම තමයි සුපුංජේ මල්ලි තමයි මේ ඉන්නේ මේ අවස්ථා ගණනාවේ පහේම. ඉතින් සුපුංජේයි මේ අයියාගේ ලොකු සහයෝගයක් අපිට ලැබුණා. ඒ සහයෝගෙත් ලබාගෙන තමයි අපිට එන්න හැකියාව ලැබුණේ. කොහොම එන්න කොල්ලෝ? මොකද අද දවස දැන් අපි ආපු කිවිණි වතාවද මේ? හතරවෙනි වතාව වෙනකොට හිතෙන්නේ ඈ මොන වෙනසක් කළා ජීවිතේ මගේද අපේ? මොකද්ද වෙලා තියෙන වෙනස් ටිකක් කියන්න, නැත්නම් දන්නේ නැහැ මිනිස්සු. දැන් ඉන්න තැනක් තියෙනවා, හැමදේම වගේ හම්බෙලා ජීවිතේ වුණ හැමදේම වගේ හම්බෙලා තියෙනවා. සතුටෙන් ඉන්නේ අනිවාර්යෙන්. ඔයාලට මොකද්ද තියෙන සතුට? සතුට ඉතින් තමන්ගේම කියලා තැනක් ඉඳලා ලැබිච්ච එක ගැන, නැත්නම් හැමදාම කුලියෙන් හිටියද තමන්ගේ තැනක් තියෙන ඉතින් වස්නවා ඉතින්. දැන් මේ ගෙදරට එන්නේ අපේ ගෙදරට එනවා කියලාද? ඔය කාංචනසගේ ගෙදර යනකල්ලා එන්නේ පොඩි දෙන්න. ඈ? ඔව් කාංචන මාව බලන් දොර ගාඩගෙන කතා කරනවා කාංචන මාමි කියලා. ආ එයා හිතන අපේ ගේ කියලා? ඔව්. අරය තමයි ගොඩක් කතා කරන්නේ ඇවිල්ලා. මේ ගේ කාගේද? ආ දැන් දුදුගේ. දුදුගේ. චූටිගේ නේද? චූටිගේ තියන්ද? සුදු මේ ගේ කාගේද? කාංචන මාමයි ගෙදර දෙනවා කියලා එනවා. එයා එතන කතා කරනවා ඇවිල්ලා. කොහොමද කතා කරන්නේ? කාංචන මාම දොරින් ඉඳලා කතා කරනවා. ඉතින් ඔන්න ජීවිතවල වෙනස් වෙන්න ගියේ දවසයි දෙකයි. ඔව්. නේද? ඉතින් දවස්වල් දෙකක් යනකොට ජීවිත මිනිස්සු වෙනස් කරගන්නවා. අද උදෑසනත් අපි මගේ ජීවිතේ 164 වෙනි නිවසට මුල් ගල තැබුවා. අද උදෑසන ගඟසිරිපුර ස්වාමින් වහන්සේ, එමෙ නැත්තම් සඳගිරි සෑයේ පොඩි ස්වාමින් වහන්සේ අපේ හාමුදුරුවොත් එක්ක ජීවිතේ ලැබු 164 වෙනි නිවසට අද මුල් ගල තිබුණා. හවස් වරුවේ අපි එහෙම මලව්වට ආවා. මේ අලව්වේ නිවස වැඩි වෙනකොට ඉදමත් එක්කම 165 වෙනි සමාජයසේ නිවස තමයි මේ විදියට යන්නේ. ඉතින් මගේ මාධ්‍ය දිවියේ ඉදිවෙන 165 වෙනි නිවසට ඔබේ දායකත්වය ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මුළුතැන්ගේ බඩු සහ සාලේ පුංචි බඩු ටිකක් අරන් දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක අතිවිශාල වැඩක්. නැවත කියන්නේ ඒකයි. ඊට පස්සේ ඔවුන්ගේ ජීවිතේ සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්කම ලැබේවි. ස්තුතිවන්ත වෙනවා මේ සඳහා උදව් උපකාර කළ ඔබ සියලු දෙනාටම. නැවත අපි හමු වෙන්නේ මේ ගෙට මේ දෙන්න 3 දෙනා 4 දෙනා කූඩු කරන දවසේ. අපි යනවා එහෙනම්. සුදු අපි යන්නද? ආ බයි. අපා. ඇයි ඉන්නද එහෙනම්? ආ අපිට කන්න දෙනවද? මොනවද දෙන්නේ? කිරි. කිරි දෙන්නද? මොනවාද යාරි දබින්නේ? ඔබ හරි. මේ කැසීට්. ඔව්. එකක් අරයට කියලා දැස්ස ගන්න මේ විදියට ඩබලක් ගහලා ඒකට ගහන්න නැත්නම් කැතයි. හරි.
සල්ලි ටික බැංකුවට දැම්මම කවුද ගේන්නේ යන්නේ? මේවා තමයි යන්නේ දෙන්නේ. ඒක ඔයාගේ කිනුවෙන් මෙයාට ගන්න පුළුවන්ද? මුළු අය කාඩ් එක තියෙනවානේ. ආ කාඩ් එක. සල්ලි ආපුවම SMS එකක් එන්නේ නැද්ද? නෑ. ඕක නෑදලා නෑ. ඕන කරලා තමයි අහගන්නේ. නම්බර එක දෙන්න දැන් ගිහින්. දැන් ඒ බැංකුවට දීලා හදාගන්න එක. තේරුණාද? ඔව්. හදාගෙන SMS එකක් එන්න දෙයි නැත්නම් අපි සල්ලි දානවා ඔයා බැංකුවට ගිහලා කෝල් කරන්න ඕනේ ඒක. ඔයාලට දැන් කවුරු හරි දැම්මත් එන්නේ නැහනේ දන්නේ නැහනේ. දන්නවනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ ඒක දාගන්න. හරිද?